ශ්‍රී ලංකාවන් මේ එකඟතාවයන් සමග විදේශ රටවල සියලු දෙපාර්ශ්වික ණයවාරික ගෙවීම 2028 වසර දක්වා කල් දමා ගැනීමට අපට හැකි වේවි. ඉන්පසු සහනදායි කොන්දේසි මත සීලු ණය ගෙවා අවසන් කරන්නට 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නටත් අපට අවස්ථාව ලැබේවි. ඊළඟට අපට තියෙන්නේ විදේශීය බැඳුම්කර හිමියන්ද ඇතුළත් වාණිජ ණය හිමියන් සමග එකඟතාවයකට එළඹීම. මේ මාර්ගයෙන් ඉදිරියට යාමෙන් අපට එම එකඟතාවය ඇති කරගන්න පුළුවන්. 2022 අප්‍රේල් මාසේ ශ්‍රී ලංකාව ණය ගෙවන්න බැරි බව නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය සමග ලෝකයේ රටවල් අපත් සමග ගනුදෙනු කිරීම නවතා දැමුවා. මේ පසුබිම මත විදේශ ණය ආධාර මත අපේ රටේ ක්‍රියාත්මක වූ සියලු ව්‍යාකෘති නැවතුණා. සංවර්ධන කටයුතු මුළු මුනින්ම ඇන හිටියා. නමුත් දැන් මේ අප ණය ප්‍රතියෝගත කාර්යාලයේ වැදගත්ම පියවර සාර්ථක කරගත් නිසා විදේශ අරමුදල් යොදාගෙන කලේ සියලු ව්‍යාකෘති නැවත ආරම්භ කිරීමට ඒ රටවල් වලට නීත්‍යානුකූල අවකාශ උදා වෙනවා. අපි ඇතිකරගත් මෙම එකඟතාවන් දෙකම අප පාර්ලිමේන්තු හමුවේ තබනවා. අපේ අගමැතිතුමා ලබන ජූලි 2 වෙනිදා පාර්ලිමේන්තු විශේෂ සභා වාරයකදී එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. ඒ ගිවිසුම් අනුමත කරන්නට කියා පාර්ලිමේන්තුව නියෝජනය කරන රටට ආදරය කරන සියලු කණ්ඩායම් වලින් මම ඉල්ලා සිටිනවා. සුළු පිරිසක් මේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කරා. තවමත් කරනවා. හැබැයි මේ ගමන නැවැත්වීමට ඔවුන්ට බෑ. අනාගතයේ දවසක ඔවුන්ට රටට ද්‍රෝහි වීමේ හේතුව මත තම තමන්ගේ දූදරුවන් ඉදිරියේ ලැජ්ජාවට පත්වෙන්න සිදුවේවි. වර්ජනවලින් තර්ජනවලින් මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බෑ. එදා අපේ රටේ ආර්ථික අපායකට වැටිලා තිබුණේ රට එතනින් ගලවා ගැනීමට ඉදිරිපත් වෙන බොහෝ දෙනෙක් මැලි වුණා. නොකරන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයකුයි තවත් ටිකකුයි ඕන කිව්වා වගේ එක එක හේතු කිව්වා. මම කිසිම කොන්දේසියක් නොමැතිව මේ අභියෝගය බාරගත්තා. අපේ රටේ ජනතාව ආර්ථික අගාධයෙන් ගලවා ගන්න ශක්තිය මට තිබුණා. ඒ වගේම මගේ සැලසුම් සහගත ප්‍රතිපත්ති වලින් හා කැපවීමෙන් ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කියා විශ්වාසය මට තිබුණා. මට තිබුණේ එච්චරයි. මට කියා මන්ත්‍රීව හිටියේ නැහැ. ඒ වෙලාවේ මට මතක් වුණේ ලෝක ප්‍රකට නිර්මාණවේදී වෝල්ට් ඩිස්නේගේ කියමන. යමක් ආරම්භ කිරීමේ නිවැරදිකමේ කයිවාරු නවතා වැඩේට අත ගැසීම. මම බය නැතුව වැඩේට අත ගැහුවා. 2022 අගෝස්තු 3 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරයේ විවෘත කිරීමේ කතාවේදී මම කඩා වැටුණු තිබුණ ආර්ථිකය යනි ගොඩනැගීම සඳහා අනුගමනය කරන සිව් වැදෑරුම් සැලැස්ම රටට ඉදිරිපත් කළා. සිව් වැදෑරුම් වැඩපිළිවෙලේ මුල් කරුණු 3ම දැන් සාර්ථකව ඉදිරියට ගමන් කරනවා. එයින් සනාථ වන්නේ අපේ වැඩසැලැස්මත් අපේ ගමන් මඟත් නිවැරදි බව. ණය ගෙවන්න බැරුව බංකොලොත් ලේබලේ වැදී සිටි රටක් හැටියට වසර 2ක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්. ඉතින් මේ මාර්ගයේ ගියොත් 4 වැනි කරුණ එනම් 2049 විට සංවර්ධ දේශයක් බවට පත්වීමත් සාර්ථක ගන්න පුළුවන් බව දැන් පැහැදිලි වෙලා තියෙනවා. මේ සමහර අය කරන්නේ ජනප්‍රිය දේශපාලනේ නැත්තම් ඉස්කෝලේ දේශපාලනේ. ඔවුන්ගේ දේශපාලන ආර්ථික සහ රාජ්‍ය ධර්ම දැනුම ප්‍රාථමික පන්තියෙන් ඉහළට ගිහින් නැහැ. වර්තමානයේ මම ගන්නා පියවර නිවැරදි කියලා තේරුම් ගන්නට ඔවුන්ට තව අවුරුදු කීපයක් ගත වෙයි. අපේ රට IMF සහාය ලබාගත් පළවෙනි වතාව මේක නෙමෙයි. මීට කලින් 16 වතාවක් අපේ රට IMF සහාය ලබාගෙන තියෙනවා. අපේ රටේ ඉතිහාසයේම IMF වැඩසැලැස්මක් සාර්ථක ගන්න මුල්ම අවස්ථාව තමයි මේ. එවැනි සාර්ථකත්වයක් ලැබූ අවස්ථාවට නායකත්වය දීම පිළිබඳ මම සතුටු වෙනවා. අවසානයේ මෙතන නොවේ. මෙතනින් අපි අලුත් ආරම්භයක් ලබා ගතිමු. මම වෙහෙසෙන්නේ නැවත කිසි දිනක IMF යන්න අවශ්‍ය වෙන්නේ නැති ශක්තිමත් හා විනයානුකූල දියුණු ආර්ථිකයක් මේ රටේ බිහි කිරීමට. අපට විවේචනය කරන සමහර කණ්ඩායම්වලට අවශ්‍ය දේශපාලන බලය ලබා ගැනීම පමණයි. සමහර මේ දිනවල ගැඹුරෙන් සාකච්ඡා කරන්නේ බලයට පත් වූ විට පත් කරන ඇමති මණ්ඩලය ගැනයි. ඒත් සමහර සීන ඇමතිලා තමන්ගේ ඇමතිකම බිරිඳට ලබා දෙන විදිය ගැනත් සැලසුම් කරන බව අපට ආරංචි. සීන ඇමතිකම් වලින් ඔළුව කුරුවල් කරගත්තු අය කී දෙනෙක් අද මම මේ කරන ප්‍රකාශය ගැන රටට මොනතරම් බොරු කිව්වද? රටට කිසිම ජයක් ලැබෙන එකකට ඒ අය මේ තරම් කුපිත වන්නේ ඇයි? රට ලැබෙන සුභ ආරංචියක් ඔවුන් අසුභ විදියට දකින්නේ ඇයි? මෙන්න මේකයි හේතුව. ඒ අය ජනාධිපති තනතුර වෙනුවෙන් වෙහෙසෙනවා.
අපි රට වෙනුවෙන් වෙහෙසෙනවා. ඒ අය ලංකාව පුරා ඇවිදිමින් බලය ඉල්ලනවා. ඉස්කෝල ගානේ ගිහින් බලය ඉල්ලනවා. ලෝකේ පුරා සංචාරය කරමින් බලය ඉල්ලනවා. මම දිවාරය නොබලා රට වෙනුවෙන් වෙහෙසෙනවා. එහෙම පසුබිමක මම ඔබෙන් මෙන්න මේ ප්‍රශ්නේ අහන්න කැමතියි. මුලදීම ප්‍රශ්නේ තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳම් ලබා දී ප්‍රතිඵල පෙන්නු මා සමග එක් වී රට ඉදිරියට ගෙනියනවාද? එහෙම නැත්නම් තවත් ප්‍රශ්නේ තේරුම්ගෙන නැති අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් විහෙසන කණ්ඩායමක් සමග එක් වෙනවාද? ඔබ ගන්නා තීරණෙන් තීන්දුව වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නෙවෙයි, රටේ අනාගතය. ටිකක් හිතන්න. මීට අවුරුදු දෙකකට කලින් පාරට බැස්සාම අපි දැක්කේ මොනවද? අද අපි පාට බැස්සාම දකින්නේ මොනවද? මම එදා ඔබට පොරොන්දු වුණා වාගේම ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල් පාලමෙන් මෙතෙක් ආරක්ෂිත ඉදිරියටගෙන එන්ට මට පුළුවන් වෙලා තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? හුණු වටේ කතාව නාට්‍ය වගේම අසීරු අවස්ථාවේ දරුවා රැකගන්න බය වුණු කණ්ඩායම දැන් මේ දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා. දරුවාව දෙපැත්තට විතරක් නොවේ හැම පැත්තටම අදින්න හදනවා. දරුවාගේ හිමිකම සැබෑ මව්ගුණයේ ඇති අම්මාට ලැබෙනවා. නාට්‍ය පොතේ ගුරු මෙන්න මෙහෙම කියනවා. දෙයක් වේනම් යම් සුදුසාටම ලැබිය යුතුය. ඉතින් හුණු වටේ නාට්‍යයේ විනිසුරු අසඩක් වගේම ඔබත් නිවැරදි තීරණය ගන්න. එතකොට සුදුසාට සුදු දෙයම ලැබේ. අපේ රටට දීප්තිමත් අනාගතයක් උදාවේ.